බන්දුලුගුණවර්ධන මහත්තයා ඇමතිතුමා කියනවා බඩු මල්ලක් ගන්න පුළුවන් සති දෙකකට සෑහෙන්න බඩු ටිකක් අපි සහන මිලකට දෙනවා සතසට ගිහිල්ලා බඩු ටිකක් ගන්න පුළුවන් කියලා. අපේ මේ හිතවතෙක් ගියා මේ රත්මලාන ඉන්න සතසට ගියා බඩු ටිකක් ගන්න සහන මල්ල ගන්න රුපියල් 1000යි සහන මල්ල ගන්න. මේ සහන මල්ල ගන්න ඒ රත්මලානේ අත්තිඩියේ පදිංචි ඒ පුද්ගලයාට සිද්ධ වුණා රත්මලානේ සතස කීපයකට යන්න සහන මල්ල නැහැ. ඊට පස්සේ ආරංචි වෙලා තියෙනවා සහන මල්ල ගන්න පිළියන්දල තියෙනවායි කියලා. ඊට පස්සේ හවස සහන මල්ල ගන්න වටේම කැරකිලා ගිහිලා තියෙනවා රත්මලා මේ පිළියන්දල සතසට. එතකොට මොහු ත්‍රිවිල් එකකින් මේ රුපියල් 1000 සහන මල්ල ගන්න රත්මලාන පුරා දෙහිවල පුරා ඇවිදලා පිළියන්දල ගිහිල්ලා රුපියල් 500කට ආසන්න ත්‍රිවිල් ගාස්තු වියදම් කරගෙන රුපියල් 1000 බඩු මල්ල අරන් එනවා. එතකොට මොහුට ගිහිලා තියෙනවා රුපියල් 1500ක් මේ බඩු මල්ල ගන්න. මොකද ඔය කවුරුත් කතා කරන සතස තියෙන්නේ ලංකාවේම සතස මේ නියෝජිත කාර්යාල තියෙන නියෝජිත මධ්‍යස්ථ ශාඛා තියෙන්නේ 431යි. ලංකාවේම තියෙන්නේ 431යි. එතකොට මේ 431න් මේ සහන මල්ල ගන්න අපේ රටේ මිනිස්සු ත්‍රිවිල් එකෙන් හරි බයිසිකලයට තෙල් ටිකක් හරි ගහගෙන වටේ ඇවිදින්න ඕනේ. කොහෙද සතසක් තියෙන්නේ? සතසක් තිබ්බටත් වැඩක් නැහැ. ඒ සතසේ මේ රුපියල් 1000 බඩු මල්ලක් තියෙන්න ඕනේ. එතකොට මේ බඩු මල්ල ගන්න ගියාට පස්සේ අපි බැලුවා මේ බඩු මල්ල මොනාල් තියෙන්නේ කියලා. මොකද ඒක මං හිතන්නේ කවුරුත් කතා කරන අපිට සති දෙකක් අවුරුද්දට කන්න කියන බඩු මල්ලේ මෙන්න අපිට කියනවා. ඉස්සෙල්ලා මං කියන්නම් ලුණු පැකට් එක ගැන. මේ ලුණු පැකට් එක පුත්තලම සංස්ථා ලුණු. එතකොට මේකේ ගහලා තියෙන මිල තමයි රුපියල් 65ක් තමයි මේකේ ලේබල් කරලා තියෙන්නේ. බිලේ තියෙනවා 43ක්. බිලේ දාලා තියෙනවා 43ක්. හැබැයි මේ සතසේ සතසෙද මේ රජයේද මේ ලුණු පැකට් එක ගන්නේ අපි දන්නවා 43ට නෙමෙයි, ඊටත් ගොඩක් අඩුවට. මොකද අද ඔබ යන්න තොග වෙළඳපොළට රුපියල් 100ට මේ වගේ ලුණු පැකට් 3ක් ගන්න පුළුවන්. රුපියල් 100ට ලුණු පැකට් 3ක් ගන්න පුළුවන්. ඒ තොග මිලට එහෙම නැත්නම් 2 3ක් ගන්නව නම් තොග කඩේ දෙනවා. එතකොට ආණ්ඩුවට පුළුවන් මේ ලුණු පැකට් එක රුපියල් 20ට දෙන්න පුළුවන්. රුපියල් 20ක් කියන්නේ නෑ ආණ්ඩුවට. මොකද රජයේ ලුණු සංස්ථාවෙන් ලුණු පැකට් එක ගන්න පුළුවන් රුපියල් 20ද. අපි දන්නවා රුපියල් අපිට දැන් 100ට 3ක් දෙන ලුණු පැකට් එක සාමාන්‍ය තොග මුදලාලි ආණ්ඩුවට මේක අපිට 20ට දෙන්න බැයිද? එතකොට අපි දන්නවා ලුණු පැකට් එකේ ඉඳන් සතස හරි එහෙම නැත්නම් මේ ආයතන හරි විශාල වංචාවක් කරලා තියෙන රුපියල් 1000ට මේ සහන මල්ල හදද්දි. එතකොට එහෙම දෙන්න පුළුවන්කම තියෙද්දි මේක එක බිලක් දාන ලේබල් කරනවා එක බිලක්, බිලේ දානවා තව බිලක්. ඊට පස්සේ ඇත්ත කඩේ ගත්තොත් එහෙම සමහර තැන් වල මීට වැඩිය අඩුවට ගන්න පුළුවන් ලුණු පැකට් එක. ඒ නිසා ලුණු පැකට් එකෙනුත් ගසා කාපු ආණ්ඩුවක් විදිහට අපිට කියන්න පුළුවන් මේ ආණ්ඩුව ලුණු පැකට් එකක් මිනිස්සුන්ට නැති කරපු ආණ්ඩුවක් තමයි මේ සතුසහරහ මේ සහන මල්ල හරහ කරන්නේ. ඊට පස්සේ අපි කතා කරත් එහෙම හාල් මැස්සෝ. මෙතන මං හිතන්නේ හාල් මැස්සෝ 200ක් නැහැ. හාල් මැස්සෝ හැබැයි මේ මං හිතන්නේ මේ මාධ්‍යයට මේ බලන්න කියලා මේ හාල් මැස්සෝ මේ කන්න පුළුවන් හාල් මැස්සෝද කියලා ඔබට පුළුවන් චෙක් කරන්න. මේ අපිට ආහාරයට ගත හැකි හාල් මැස්සුද මේ දීලා තියෙන්නේ කියලා. එතකොට අපිට ඇත්තටම 115ක මිලක් දාලා තියෙන මේ හාල් මැස්සු ප්‍රමාණයට මේ 115කට අපිට ඇයි අපිට හොඳ හාල් මැස්සු ටිකක් දෙන්න බැරි? මිනිස්සුන්ට කන්න බැරි. ඒ වගේම මේක gedara aran ගිහිල්ලා ළමයින් තමන්ගේ ළමයිත් එක්ක වේල් කීයක් කන්න පුළුවන්ද? දැන් මේ රුපියල් 1000 එකක් ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මිල පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද 115කට මේ හාල් මැස්සෝ ටික ගන්න අපිට පුළුවන්. එතකොට මේ සහනේ කාටද? සහනේ කියලා මොකද්ද මේ පෙන්වන්නේ? මේ සහනේ ජනතාවට නෙමේ හාල් මැස්සගෙන් ලුණු පැකට් එකෙන් එහෙම නැත්නම් හාල් කිලෝ එකෙන් හැම එකෙන්ම සතසහරහ ලොකු වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. සහනේ ඇවිල්ලා තියෙන ජනතාවට නෙමේ අර කියන කාරණාව ඇත්ත. මොකද අපිට දැනෙනවා රුපියල් 1000කට මේ සහන මල්ල දීලා රුපියල් 400කට වැඩිය
ලාභයක් මේ බඩු පිටිපස්සේ එහෙම නැත්නම් මේ ව්‍යාපාර පිටිපස්සේ ඉන්න ආයතන වලට ලාභයක් තියෙනවා. එතකොට ඒ ලාභෙත් ජනතාවට එන්න ඕනේ. ඒ ලාභෙත් ජනතාවට එන්න ඕනේ. එහෙම නැතුව දැන් වෙලා තියෙන්නේ සතස ගානේ ඇවිදගෙන යන්න ඕනේ මේ සහන මල්ල හොයන්න. ඊළඟට මෙන්න තියෙනවා මේ අපිට සති දෙකක් කන්න දුන්න සෝයා පැකට් එක. මේ සෝයා පැකට් එකේ ඔබට පේනවා ඇති මේ පැකට් එක මේ තරම් ප්‍රමාණයක් උනාට මේ පැකට් එකෙන් කාලයි සෝයා තියෙන. ඒ කියන්නේ ග්‍රෑම් 50ක් වගේ. එතකොට දරුව දෙන්නෙක් ඉන්න පවුලකට මේ ග්‍රෑම් 50ක් තියෙන සෝයා පැකට් එකක් දෙනවා සහන මල්ලේ. මොකද්ද මේ කරන බොරුව? එතකොට හරියට කියනවා නම් අපිට දවස් දෙකකට කන්න බඩු තියෙනවා මෙන්න මේ සහන මල්ලේ. හැබැයි ඒ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ තමයි තියෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා පුළුවන් නම් ඇමතිවරු මේ සහන මල්ල තමන්ගේ නෝනට ගෙදර ගිහිල්ලා දෙන්නක බලන්න. එතකොට මේකේ හොඳම දේ අහගන්න පුළුවන්. හොඳම දේ අහගන්න පුළුවන් ආණ්ඩුවේ ඇමතිවරු මේ සහන මල්ල රවුම් ගහලා කොහෙන් හරි හොයාගෙන ගිහිල්ලා සතස ආයතනයකින් ගිහිල්ලා පුළුවන් නම් සහන මල්ල තමන්ගේ ගෙදරට ගිහිල්ලා දෙන්න. එතකොට ඒ ගෙදර නෝන මේ බඩු ටික බලලා ඇත්ත වටිනාකම කියයි. ඒ වගේම මේවා සාමාන්‍ය ජනතාවගේ ආහාරයට සුදුසු මට්ටමේ තියෙනවද කියන කාරණාවත් කියයි. අපි දැන් අර මම කලින් කිව්වා වගේම පුංචි දරුවෙක් හරි ආසයි කොකිස් එකක් කන්න කැවුමක් කන්න. එතකොට මේ කොකිස් එකක් කැවුමක් කන්න තියෙන අවස්ථාව මේ අවුරුද්දේ නැති කරා. ඒකට ප්‍රධාන දේ තමයි ලොකු බීතියක් ඇති වෙලා තියෙනවා ජනතාවට පොල් තෙල් පිළිබඳව. එතකොට දැන් පහුගිය කාලේ ඊයේ ප්‍රමිති ආයතනයේ නිකුත් කරලා තියෙනවා දන් කොටුවෙන් ඒ අත්අඩංගුවට ගත්ත බවුසර් දෙකේ පිළිකාකාරක විස රසායනික ද්‍රව්‍ය ඇතුළත් වෙලා තියෙනවා ප්‍රමිති ආයතනයේම කියනවා ඇතුළත් වෙලා තියෙනවා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මේ බවුසර් දෙකයි. එතකොට බවුසර් 1000ක් තව බවුසර් 1000ක් ප්‍රමාණයක් ඊට ආසන්න ප්‍රමාණයක් තිබුණයි කියලා කියනවා. මොකද විශාල ප්‍රමාණයක් ප්‍රතිඅපනයනය කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තවත් ප්‍රමාණයක් මේ බවුසර් දෙකත් එක්ක කොහෙට හරි බෙදහැරීමක් කරලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්බන්ධව ආණ්ඩුවේ තියෙන මැදිහත් වීම මොකද්ද? දැන් හොඳටම දන්නවා මේ දන් කොටුවෙන් අල්ලගත්තු පිළිකාකාරක අඩංගු මේ පොල්තෙල් වල පිළිකාකාරක අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා මේක ශරීරයට සුදුසු නෑ කියලා. එහෙමනම් දැන් තහවුරු වෙලා තියෙනවා ආනයනය කරපු පොල්තෙල් වල පිළිකාකාරක විෂ පිළිකාකාරක ද්‍රව්‍ය තියෙනවා කියලා. ඉතින් එහෙම තියෙනවයි කියලා දැනගත්තට පස්සේ ආණ්ඩුව මේ වෙද්දි ගත්ත ක්‍රියාමාර්ග මොකක්ද? මොකද අපි දන්නවා මේ වෙද්දි හොඳටම හිතාමතාම මේ ගැන පරීක්ෂණ කරන්නේ නැහැ. එකක් ප්‍රමිති ආයතනයේ තියෙන වෙන කාටවත් නෙමෙයි. විධායක බලතල තියෙන, ඒ වගේම ආණ්ඩුවේ නායකයා වෙලා තියෙන ජනාධිපතිතුමාට, ඒ වගේම ප්‍රමිති ආයතනයේ ප්‍රධාන වගකිය යුත්තා ජනාධිපතිතුමා. එතකොට සියලු වගකීම් හා ප්‍රධානියා වෙලා තියෙන ජනාධිපතිතුමා මේ වෙලාවේදී ප්‍රමිති ආයතනයේ වගකිය යුතු පුද්ගලයා විදිහට පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් රටට ගෙනාවට පස්සේ ඒ ගැන කිසිම මැදිහත්වීමක් වෙන්නේ නැහැ. මොකද අපි කියන්නේ පරීක්ෂණ කරන එක ආයතනයකින් කරන්න. හැබැයි මේ පිළිකාකාරක පොල්තෙල් ලංකාවට ගෙනාවට පස්සේ මේ ආයතන අයිති කාටද? මේවා ගෙන්නුවේ කවුද? මේකට වගකිය යුත්තේ කවුද කියන එක තාමත් රටට හෙළිදරව් කරලා කාවත් අත්අඩංගුවට ගත්තේ නැහැ. දැන් අපි දන්නවා අපේ රටේ කන කෑම පිළිබඳ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. රටේ තියෙන දේපළ පිළිබඳව, රටේ තියෙන මහමුහුද පිළිබඳව, රටේ තියෙන මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. වගේම ජනතාව ආරක්ෂා කරන්න ශ්‍රී ලාංකීය පුරවැසියන් ආරක්ෂා කිරීමේ වගකීම තියෙනවා අපේ රටේ නායකයින්ට වගේම ජනාධිපතිතුමා වගේම මේ ආණ්ඩුවට.
එතකොට ආ මේ වෙලාවේදී අපි දන්නවා ජනාධිපතිතුමා ආහාර සංස්කෘතියක් හොඳ ආහාර සංස්කෘතියක් ඇති කරන්න මැදිහත් වෙනවා වෙනුවට මේ ජනාධිපතිතුමා මැදිහත් වෙන්නේ අපේ දරුවන්ට වසකවන්න ඒක අපි වගකීමෙන් තියෙනවා ජනාධිපතිතුමා වස එක එක ආයතන වලින් ව්‍යාපාරිකය ජනතාවට වසකවද්දී ඒ ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා ඒකට ක්‍රියාමාර්ග ගන්නෙ නෑ ඒකෙන් අපිට පේන්නේ අපේ දරුවන් වසකවල පිළිකා රෝගීන් වෙලා දවසකට පිළිකා රෝගීන් 38ක් මේ මොහොත වෙද්දිත් මිය යනවා දවසකට පිළිකා රෝගීන් 38ක් මේ මොහොත වෙද්දිත් මිය යනවා එතකොට මිය යන මොහොතක් බවට පත් වෙලා තියෙද්දි මේ ගාන වැඩි කරන්න තමයි මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ මොකද අද වෙද්දිත් ලෝකේ හැමෝම කියනවා අපේ රටේ මිනිස්සු ලංකාවේ මිනිස්සු ආහාර ගන්න විස විස ආහාර තමයි ආහාරයට ගන්න කියලා ආහාර ද්‍රව්‍ය හැම එකෙම විශාල ප්‍රමාණයක විස ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවා කියලා. එහෙම කියන ගමන් ආණ්ඩුව මේකට මැදිහත් වෙන්නේ. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ අපිට අහන්න ලැබෙයි. මේක ප්‍රතිඵල. අපේ රටේ කොස් ගස් වැව්වා. එතකොට මිනිස්සු එවැනි කොස් ගස් හිටවල ජනප්‍රිය වුණ පුද්ගලයින්ට කිව්වා කොස් මාමා කියලා. කොස් පියා කියලා කිව්වා. සමහරක් අයට කිව්වා පරිප්පු බෙදද්දි පරිප්පු මාමා පරිප්පු පියා කියලා කිව්වා. ඒ වගේම අධ්‍යාපනයේ යම් දෙයක් කරපු නායකයින්ට අධ්‍යාපනයේ පියා කියලා කිව්වා. හැබැයි මේ රටේ ජනාධිපතිතුමාට කවදා හරි අපේ දරුවන්ගෙන් අහන්න ලැබෙන්නේ වසකවපු පියා කියලා විතරයි. වසකවපු පියා කියලා විතරයි ජන දරුවන්ට වසකවපු පියා කියලා තමයි අපිට අහන්න ලැබෙන්නේ. එහෙම නැත්නම් මේ ත්‍රස්තවාදී මාෆියාව ජනතාවට වසකවන මේ මාෆියාව නතර කරන්න ආණ්ඩුව මැදිහත් උනේ නැහැ. ජනාධිපතිතුමා මැදිහත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඒ වගේම වගකීතු පුද්ගලයන්ට කියනවා වහාම මේ මොහොත වෙද්දිත් කිසිම පරීක්ෂණයක් කරන්නේ නැතිව නිහඬ පිළිවෙතක් ගන්නවා වෙනුවට වහාම මේ මාෆියාව ජනතාව දවසින් දවස ශරීරගත කරන මේ පිළිකා රෝගී පිළිකා කාරක විෂද්‍රව්‍ය ශරීරගත කරන මේ වැඩපිළිවෙල ගැන සැලකිලිමත් වෙන්න ඒ සඳහා ක්‍රියාත්මක කරන්න The News Reporter, වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය